අද අපි කතා කරන්න තුවා වොයිස් කියන පැත්තට යන වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ මොස්ට් පොපියුලර් කොමික් කැරක්ටර් කොමික් හීරෝස්ලා 10 ගැන. කියන්නේ টপ 10ස්. ඉතින් টপ 10 ලා ගැන අපි කතා කරමු. කියන්නේ ජනප්‍රියම කොමික් හීරෝස්ලා කියන්නේ සුපිරි වීරෝ 10 දෙනා ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් එන අපි වීඩියෝ එකට යමු. වීඩියෝ හොඳ නැහෙන අපි සබ්ස්ක්‍රයිබ් කරලා දෙන බෙල් අයගෙන ක්ලික් කරලා යන්න අමතක කරන්න එපා. එන අපි යමු වීඩියෝට. ම කතා කරන්න ඉතින් දාවිනිස්ථාන ගැන බ්ලක් විඩෝ තින් වදන්න බ්ලක් විඩෝ කියන කවුද කියලා මේ වෙනකොට තව කොමික් රස කියන්න අනිවාර්යෙන් බ්ලක් විඩෝ කියන චරිතය කියන දන්නවා. ඉතින් බ්ලක් විඩෝ කියන්නේ දාවිනිස්ථානේ මල්ල බගතේ මේක කාන්තාවන් හරහා තමයි ගොඩක් කට්ටිය දන්නේ. කාන්තාවක් කියන්නේ කොමික් අපේ රටේ ආසියාතික පැතිවල හැර කියන්නේ ආසියාවෙ නම් ඇත්තටම කොමික් වලට ආස නැහැ. ඒත් යුරෝපානු කාරට වලල කාන්තාවන් කැමැතිම එක්කෙනෙක් විදිහට තමයි බ්ලැක් විඩෝ සලකන්නේ. බ්ලැක් විඩෝට බ්ලැක් විඩෝයි වොන්ඩර් වුමන් අතර තමයි තරගෙ තිබ්බේ. ඉතින් බ්ලැක් විඩෝ අලුතෙන් ආපු මූවි එකත් එක්කම බ්ලැක් විඩෝගේ ස්ථානේ වැඩි වුණා. ඉතින් ඕගොල්ලෝ එතකොට මෙකොලොස් වෙන ස්ථානේ තේරෙනවදිනේ. එතමයි වොන්ඩර් වුමන්. හරි. එහෙනම් අපි යමු ඊළඟට කියන නවවෙනි ඇරෝ. ඉතින් ඇරෝ දන්නවනේ හැමදාම කවුරුත් දන්න ඇරෝ. ඉතින් ඇරෝගේ ඇරෝකට අපිට විශේෂ දෙයක් කියන්න නැහැ. ඉතින් අපේ ජනප්‍රියම ලිස්ට් එකේ නම් වෙන්නේ ඇයි තින් ඇරෝ. ඉතින් ශ්‍රී ලංකාවෙත් ඇරෝ ගොඩක් ජනප්‍රිය කැරක්ටර් එකක්. ඊළඟට ශ්‍රී නාට යමු. කියන්නේ 8 වෙනියා හල්ක්. ඉතින් හල්ක් කියන්නේ වා දන්න කොළපැටි ශක්තිමත් සිරුරක් තියෙන නිකන් රාක්ෂයෙක් වගේ කෙනෙක්. ඉතින් එයාගෙන වුණ පුළුල් වීඩියෝ එකක් මාරන් ගෙන්නම්. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා හල්ක්ගේ දේවල් ගැන. මුතික හල්ක් කොහමද මෙහෙම වුණේ කියලා. ඇවෙන්ජර්ස් කරහා ගොඩක් දෙනෙක් හල්ක්ට කැමති. හල්ක්ගේ තියෙන මේ ශක්තියට කැමති. එයාගේ ඒ වගේ තියෙන විදියට එයාට තියෙන ශක්තිය ඒ විදියට හල්ක්ට කැමති කට්ටියක් ෆ්‍රාන්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් 7 වෙනිය තමයි තෝර්. ඉතින් තෝර් ගැන ඉතින් අපි කතා කරන්න ඕනේ. තෝර් කියන්නේ දෙවි කෙනෙක් විදියට තමයි කියන්නේ අස්ගාඩ් කියන ලෝකේ ලකුණු වලට අධිපති දෙවිය කෙන විදියට තමයි ඉන්නේ. ඉතින් අපි ඇවෙන්ජර්ස් ටීම් එක තුළ මාවල් කොමික් තුළ සින්තව සුපිරිම බලවත්ම සුපිරි වීරයෙක් විදියට තමයි තෝර සලකන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් සුපිරි මේ තෝර එක රන් කරන ගොඩ අමාරුත්‍යක් නේ. තෝර තමයි ඉතින් 7 වෙනි ස්ථානේ සුපිරි වීරයන් ගන්න. ඊට පස්සේ 6 වෙනි ස්ථානේ කවුද ගන්න කියලා මම කියන්නම්. 6 වෙනි ස්ථානේ ගන්න කැප්ටන් ඇමරිකා. ඉතින් කැප්ටන් ඇමරිකා ගැන කිව්වොත් ඔයගොල්ලෝ හැමෝම දන්නවා කැප්ටන් ඇමරිකා කියන්නේ කවුද කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක දෙමළ ලෝක යුද්ධ කාලේ මැදගෙන යන කතාවක් වෙනදා හැම එයා ගැනත් පුළුල් වීඩියෝ එකක් ඕන අරන් එන්න. ඔන්න කතා ස්ටෝරි එකම ඉතින් සුපිරි වීර පරීක්ෂණයක් තියෙනවෙන්නේ. ඒ පරීක්ෂණයට තමයි එයාට මේ වගේ ශක්තියක් හම්බුනේ. එයාගේ ශක්තිය ගැන අපි කතා කරන්න ඕනේ. පලිහක් එක්ක තමයි එයා ඉන්නේ. ඉතින් මේ ඉතින් කැප්ටන් ඇමරිකා තමයි අපි ලිස්ට් එකේ 6 වෙනියා. හරි, අපි ලිස්ට් එකේ 5 වෙනි තමයි සුපර්මෑන් කියන්නේ. ඉතින් සුපර්මෑන් එක දන්න ඇති කෙනෙක් නැති තරම්. ඉතින් ඕන කෙනෙක් සුපර්මෑන් කිව්වම දන්නවා හවුරු ජීසී වල සුපිරිම වීරයෙක් විදිහට තමයි සුපර්මෑන් සලකන්නේ. ඉතින් සුපර්මෑන් ගැන කතා කරොත් සුපර්මෑන්ට කියන්නේ ස්ටින් ලේසර් පාප එක තියෙනවා. තව උඩින් යන්න පුළුවන්. නොමගේ පවර්ස් තියෙනවා. එයා ගන්න ෆුල් වීඩියෝ අනිවාර්යෙන් අරන් ගන්න. හතරිනිය තමයි ෆ්ලෑෂ් කියන්නේ. ඉතින් ෆ්ලෑෂ් කියනකොට ගොඩක් දෙනෙක් දන්න ෆ්ලෑෂ්. ඉතින් ශ්‍රී ලංකාවේ ගොඩක් පොපියුලර් කැරක්ටර් එකක් තමයි ෆ්ලෑෂ් කියන්නේ. මොකද මෑත කාලය තුළදී මේ සෙච්ච ඇරෝ ෆ්ලෑෂ් කියන ටීවී සීරීස් එකක් ශ්‍රී ලංකාවේ නිර්මාණය ගියපු හින්දා තමයි ගොඩක් දුරකට ෆ්ලෑෂ් ශ්‍රී ලංකාවේ කට්ටිය දැනුදුර ගත්තේ. ශ්‍රී ලංකාවේ කට්ටියට ඉතින් ෆ්ලෑෂ් කියන්නේ ගොඩක් වටින කියන දෙයක්, එයාට කැමති දෙයක්. හරි, ඉතින් අපේ ලිස්ට් එකේ 3 වෙනිය ගන්නේ බැට්මෑන්. ඉතින් බැට්මෑන් කියන්නේ ශ්‍රී ලංකාවෙච්ච ජනප්‍රිය නැති වුණාට පිටරටවල තුල දක්ෂිණ යුරෝපානු කලවල තුල ගොඩක් ජනප්‍රිය කැරක්ටර් එකක්. ඉතින් බැට්මෑන්ට කිසිම පව එකක් නැහැ. DC කොමික් ලෝ පව එකක් නැති කෙනෙක්. ඉතින් ඒ වුණාට ඔහුගේ තියෙන මානසික ශාරීරික ශක්තියින් එක තමයි එයාගේ පව එක වෙන්නේ. එයාට ඒ පව එක ඒ පව එකෙන් එයා ඉදිරියට යනවා. ඉතින් බැට්මෑන් ගැන කතා කරොත් බැට්මෑන් ගැන මට පුළු වීඩියෝ ඕන අරන් එන්න පුළුවන් අනිවාර්යෙන්. ඒවා ඉසිරියට එන්න තියෙන වීඩියෝ වල ඔයාලට හම්බ වෙයි. දෙවනිය තමයි අයන් මෑන්. ඉතින් අයන් මෑන් ගැන අපිට හැමෝම දන්න අයන් මෑන් කියන්නේ කවුද කියලා. ඒක විද්‍යාත්මක ෂූට් එකක් එක ඉන්නේ, කියන්නේ රොබෝට් ෂූට් එකක් මත තමයි අයන්. ඉතින් අපි දන්න අයන් මෑන් මැරුණා එන් ගේම් එක තුළදී. මට කියන්න බුණා බ්ලැක් ටීවත් මැරුණා. අපි කියලා එන් ගේම් එක බැලුණා. එතකොට දැන්
එන්මෑන් දැන් කතාව හරි ස්ටෝරි කෙනහැ ඒ බල මුදිරයට එන්නත් ඉඩ තියෙනවා විදිට කතාවල් එක අපි ගැනත් කතා කරම අනිවාරයම ඉතින් එකන තමයි කියව්වේ අයින්මෑන් තමයි අපි මේකේ තැන්ට කට්ටිකේ දෙවැනි එක්කෙන අපි පළවෙනි එක්කෙන කතා කරමු පළවෙනි එක්කෙන තමයි ස්පයිඩර්මෑන් කියන්නේ ඉතින් පළවෙනි ස්පයිඩර්මෑන් මා පෞද්ගලික මාසම කෙනෙක් තමයි ස්පයිඩර්මෑන් කියන්නේ ඉතින් ස්පයිඩර්මෑන් කියන කිව්වොත් දැනටම රේටින්ග්ස් ඇති ඉතින් 2002 අතරින් පළමු ස්පයිඩර්මෑන් මූවි එක රිලීස් වෙච්ච දවස ඉඳලම ගොඩක් හොඳ රේටින් එකක් අරගෙන හිටියා පොපියුලර්ස්ලා අතර ඉතින් මේක ගැන කිව්වොත් මම මේ කියන වීඩියෝ එකක් කරලා තියෙනවා ස්පයිඩර්මෑන් ගැන ඔයාලට පුළුවන් වීඩියෝ එක බලන්න කියලා ස්පයිඩර් ගැන මම පුළුල් කතාවක් මේ විස්තරයක් ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා ඉතින් මට ඒ ගැන ආයි වීඩියෝ එකක් කරන්න ඕනේ මේ ඉස්සෙල්ලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා ඉතින් ස්පයිඩර්මෑන් ගැන ඉතින් අපේ විද්‍යාවල් නැහැ ඉතින් මම විකෙන්ෂලි මකුලේ දෂ්ට කළා මේ වගේ පවර් එකක් හම්බෙනවා ඉතින් මකුල වගේ වෙන්න පුළුවන් අනේ වගේ දෙයක් තමයි තියෙන්නේ ඉතින් මම තමයි වීඩියෝ එක ඔයතනවා මේ වීඩියෝ හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉතින් දෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා යන්න අමතක කරන්න එපා එනවා ඉතින් අද වීඩියෝ එක අපි යනවා ඉතින් මේ තක් ගුරුවරට බැලුව හැමෝටම ස්තුතියි ඉතින් ආයෙත් කෙන අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා